සුභම සුබ දවසක් වෙන්නට කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරමින් මගේ රත්තරන් අම්මේ තාත්තේ දුවේ පුතේ ස්වාමින් වහන්සේ තුල ප්‍රබෝධම ජීවිතයක් ගත කරන්නට ඉතාමත්ම ජ්වලිතව නව කිවිසුම තුල අපිට මුණ ගැහෙන චරිතයක් තමයි ශ්‍රදෝ පාවුල්තුමා කියලා කියන්නේ පාවුල්තුමායි කතන්දරේ අපි දන්නවා ඉතින් මුල් මහන්සේ පාවුල්තුමා හරි ලස්සන දෙයක් කියනවා ක්‍රියා පොතේ 23 වෙනි පරිච්ඡේදයේ පළවෙනි වගන්තිය කියනවා හරිම ලස්සන දෙයක් සහෝදරයනි මම අද දක්වා දෙවියන් වහන්සේ ඉදිරියේ නිදොස් හෘද සාක්ෂියක් ඇතිව හැසිරෙනුමි නිදොස් හෘද සාක්ෂියක් එක්ක මම හැසිරුණා කියලා උන්වහන්සේ පවුලතුමා ප්‍රකාශ කරනවා ඇත්තටම පවුලතුමාගේ ඒ කන්වර්ෂන් එකෙන් පස්සේ පවුලතුමා මුළු මනින්ම කරපු දේ අපි දන්නවා ස්වාමීන් වහන්සේ වෙනුවෙන් ජීවිතය කැප කරා විතරක් නෙමෙයි ඒ වගේම තමුන්ගේ ජීවිතය තමුන්ගේ ඇතුළාන්තය කඩාගෙන බිඳගෙන හොයාගත්ත රත්තරම් රත්තරන් දේ තමයි උන්වහන්සේගේ හෘද සාක්ෂිය කියලා කියන එක මෙන්න මේ හෘදයේ තියෙන ස්පන්දණයට ඒ වගේම හෘදයෙන් ඒ නැගෙන ඒ හඬ ශබ්දයට අවනත වුණා මම ඒකට කීකරු වුණා කියලා කියන මේ දේ මොනතරම්ම ඒත ඒ හෘද සාක්ෂියකම මම හැසිරුණා කියලා කියන්න පුළුවන් නම් කෙනෙකුට දවස අවසාන වෙද්දි ජීවිතේ උපන් දිනයක් සමරද්දි මතක් කරගද්දි එහෙමත් නැත්නම් අපේ ජීවිතය අවසාන වෙනකොට අවසාන භාගයේදී අපිට හැමදාම අපිට කියාගන්න පුළුවන් නම් මම මගේ හෘද සාක්ෂියට එකඟව මම හැසිරුණයි කියලා මගේ රත්තරන් අම්මේ තාත්තේ දුවේ පුතේ මොන තරම් ප්‍රීතියක් සතුටක් කියලා කියන දෙයක් අපිට දැනෙවිද දෙවියන්ට එය දැනෙවිද මොනතරම් මානසික නිදහසක් ඒ තුළ අපිට තියේවිද ඉතින් එහෙම නිසා අද දවසේදී අපි උත්සාහ කරමු ඒ වගේම ප්‍රාර්ථනා කරමු ඒ වගේම පුංචි වෙරක් දරමු හෘද සාක්ෂියට එකඟව හැසිරෙන්නට ජීවත් වෙන්නට ඒ තුළ දෙවියන්ව ජීවත් කරවන්නට දෙවියන්ගේ ආශිර්වාදය අපි සමගයි ආමෙන්